ജീവിതത്തെ ഹേമ പരിച്ഛേദയാക്കുമ ലസ്സനനേതത് ഹേമ പരിച്ഛേദയാക്കുമ പാവു കറുപു മിനിസ്സു തമൈ ജീവിതത്തെ സബേ വടിനാകമ ഹരിയടമ ദന്നേ മമ ജീവിതത്തെ തുകണ്ണമിൻ ബയോളജി റഹകരണ ഗുരുവരേക് അഭിമന്തനോ ഗുരു ഉത്മാൻ ටොයිලට් පේපර් කියනකොට මට මතක් වුණේ මේ එංගලන්තේ නිව්සීලන්ඩ් නෙදර්ලන්ඩ් ඔස්ට්‍රේලියා වගේ රටවල් වල දන්නවනේ ඒක මොකද්ද ඒ කියන්නේ මේ ටොයිලට් එකේ කොමඩ් එකේ ඒ ටික තියෙනකොට ඒ ආශ්‍රිතව මේ හෑන්ඩ් ෂවර් එකක් නැත්නම් බිඩර් ෂවර් එකක් නැහැ. අඩු ගන්න එයාපෝර්ට් එකේ තියෙන ටොයිලට් එකේවත් එහෙම නැහැ. එතකොට අපි ගියාන් පස්සේ අපිට හරීම අද්භූත ජනක තත්ත්වයක් තියෙනවා. හරි. මං කියන දේ තේරුණාද ඔයගලන්ට? ඒ කියන්නේ ඒගොල්ලෝ අර ටොයිලට් එක තියෙන සර්ෆස් එක බිම වෙට් වෙනවට කැමති නැහැ. හරි, ඒකේ වතුර වැටෙනවට කැමති නැහැ. පැහැදිලිද ඒක? ඒතර ඒගොල්ලෝ මේ ඒ ඒ අර හෑන්ඩ් ෂවර් එකක් ඒකට කොහෙවත් හයි කළා නැහැ. සමහරවිට අපි ඕක ගැන එච්චර හිතන්නේ නැතුව යනවා. ගියාට පස්සේ බලනවා මල කෙලියයි. කොහෙන්ද යකෝ වතුර ගන්න තියෙන්නේ? එතකොට දැන් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? අර ලොකු කඩදාසි රෝලක් තියෙනවා. ඒ කඩදාසි රෝලෙන් කෑල්ලක් කඩාගෙන පිහදා ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ සුද්ධ පස්ස හොදන්නේ නැද්ද? නෑ. නිකන් පිහදානවා විතරයි. ඉතින් ලාටු බැඳිලා ඇති නේද? ඕගොල්ලෝ ඒ වගේ රටකට ගිය වෙලාවකට ඔ බාණ්ඩ ඕක කල්පනා කළ මටනම් ලෝක අවුල ඔන්න ඕක තමයි. පැදිලිද? ඉතින් එතකොට කරන්න වෙන්නේ අර ලොකු වතුර බෝතලයක් අරන් යන්න වෙන්නේ. ඒ එකක්. අනිත් එක තමයි ජපානේ. ඒ රටවල්ලොට ගියාම එක එක ඇබැද්දි වෙනවා. ජපානේ කොමඩ් එකේ මෙන්න මේ අත්මතන තියෙනවා මෙහෙම ලොකු මේ මොනම කෑල්ලක්. ඒකේ තියෙනවා බටන් 100ක් විතර. එකක්වත් ඉංග්‍රීසියෙන් නැහැ. ඔක්කොම ජපන් අකුරු තියෙනවා. හරිද? හරි හරි ඒවා වෙනවා ඒවට ගියා. දැන් ට්‍රාන්ස් පටක ව්‍යූ ඒ වගේ තමයි. හරි. දැන් මෙහෙම තියෙනවා නම් කොමඩ් එක මේ මෙතන තියෙනවා ඔන්න ඔහම කෑල්ලක් අයික. මේකේ තියෙනවා බුදු මොනවද මන් දන්නේ ඒ වාරි. පැහැදිලිද? ඒකෙත් ඔය කොහෙවත් හෑන්ඩ් ෂවර් හයි කළා නැහැ. හැබැයි ඒගොල්ලෝ හරිද අර සුද්ද වගේ ජපානය අය හෝදන්න නැතුව ඉන්නේ. පැහැදිලිද? ඒක කොහොමද හෝදන්නේ? හෝදන්නේ ළමයි අර මේ මේක මෙහෙම තියෙනකොට මේකේ පේන්නේ නැහැ ඒවා. පේන්න කොහෙවත් නැහැ. හරිද? මෙන්න මෙහෙම කෑල්ලක් මේ කොමඩ් එක අස්සි තියෙනවා. මේකේ තියෙනවා මේ වගේ ඔහොම නිපල්ස් වගේ. ඒ වයින් වතුර විදිනවා. මෙතන තියෙනවා ඒ ඇන්ගල් වෙනස් කරන්න බටන්. පැහැදිලිද?
ඇංගල් වෙනස් වුණා. ඉස්සෙල්ලම දවසේ මොකද දන්නවද? මේ වඩුණා. ප්‍රූස් කරා. මේක විදිහ මේ මේ ඇංගල් එක මෙතන වෙනස් කරන්න තියෙනවා. අපි දන්නවා ඒ යකෝ ගහපන්කෝ ඉංග්‍රීසියෙන්වත්. අනිත් එක දන්නව නේද? ජපාන් වල අර මේ 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 තියෙනවනේ හෝඩි තුනක්. ඔව්, ලේසි පාසු භාෂාවක් නෙමෙයි, හෝඩි තුනක් තියෙනවා. හරිද? කතංගන, හිරංගන, කංජි කියලා. කංජි කියන්නේ ඒ කංජි කියන්නේ රූපාක්ෂර. ඒ කියන්නේ එක අකුරයි ඒ ඒ එක අකුර ඇතුලේ එක අකුරකින් වාක්‍යයක් කියවෙනවා. දැන් පාරේ මාර්ග සංඥා ගහලා තියෙන හැමයි ඒ ගහලා තියෙන ඉදිරියෙන් පාලමක් ඇත කියලා ගහලා තියෙන එක අකුරකින්. අපි දැන් ඒක දැක්කම දැනගන්න ඕනේ ඒ ඒ අන්න ඒ වගේම මේකේ ගහලා තියෙන්නේ. මෙලෝ මලයකට තේරුම් ගන්න බෑ. හරි, මේ මෙහෙම යනවා. ඊට පස්සේ උනේ කන්ට්‍රෝල් කරලා මේ ඔබලා ඔබලා මේ දැන් අර එන්නේ ඉතල මෙහෙම මෙහෙමනේ වෙන්නේ. හොම ගාන්ට ඇඩ්ජස්ට් කරගන්න ඕන. සමහර වෙලාවට ඔබ පුහම එන්නේ උණු වතුර නටන උණු වතුර. ඒකේ ප්‍රශ්න ඔක්කොටම කලින් දැන් නම් අවුලන්නේ. ඔයගලන්ටත් ඔවා ඉගෙන ගන්න ඕනේ. මේ වගේ ජපානය වගේ රටකට එහෙම ගියොත් කළ කැමරා මේකේ තියෙනවා Google Translator. අන්න මේ මේකට අරන් බලන්න ඕනේ. අන්න දැන් පෙන්නනවා මොකද්ද? ඉංග්‍රීසියෙන් පෙන්නනවා. මා මේක මේකයි කියලා අන්න එතකොට හිතා ගන්න පුළුවන්. ෆෝන් එකක් නැතුව ටොයිලට් යන්නවත්. තේරුණා? අර පරණ කතාවක් තියෙනවා, අහලා තියෙනවද? පරණ කතාවක්. ඒ පරණ කතාවේ ඉන්නේ දේශපාලඥයෝ දෙන්නෙක්. පැහැදිලිද? ඊට පස්සේ ප්ලේන් එකේ යන වෙලාවේ ටොයිලට් යන්න ඕනි වෙලා. හරි. ප්ලේන් එකේ තියෙනනේ පොඩි මේක. ඒක ඇතුළට ගිහිල්ලා වහගත්තට පස්සේ දැන් මේ බැලුවලු දැන් මොකද කරන්නේ? හරිද? ඒ පාර මිනිහා කල්පනා කළා මේ මේස් එකට කක්ක කළා. අර පොඩි කවුලුවක් තියෙන ඕකෙන් විසි කරන්න. කළාම කරකවල 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 කොහොමද විසි කළා? විසික් වෙලා කොහොම හරි ඊට කොහොම හරි ගිහිල්ලා පස්සේ බලනකොට බිත්ති හැම එකේම ඒ පාර අර කැබින් ක්‍රූ එක එක්කෙනෙකුට කතා කරලා කිව්වලු මේ මම ඔයාට රුපියල් 5000ක් දෙන්නම් මේක පොඩ්ඩක් හොදලා දාන්න බැයිද? හරි, කැබින් ක්‍රූ එක එක්කෙනා කිව්වලු මන්සරට 10000ක් දෙන්නම් ඔහොම බිත්ති හැම එකේම ගෑවෙන්න කක්ක කරන හැටි කියන්න කිව්වා. මගේ නම කාවින්දයා සංදීපනේ. මගේ පාසල තමයි හරිස්සන ජාතික පාසල මේගම. මගේ හදවතින්ම කියනවා නම් තිස්සසේ කියන්නේ ඇත්තම මාරම චරිතයක්. තිස්ස ගැන කිව්වොත් මෙච්චර කාලයකට මට හම්බෙලා තියෙන නිහතමානීම ගුරුවරයා තිස්ස කිව්වොත් මම නිවැරදි. සිලබස් එක විතරක් උගන්වන ගුරුවරු අතර තිස්ස අපිට ගන්නේ ජීවිතේ. මම හිතන්නේ මට මෙඩිකල් කෝලෙජ් යන්නේ හීනයක් හැදුනේ තිස්සගේ ක්ලාස් ආවට පස්සේ. ඒ තරම් දැනෙන්නේ සෝ ඉගන්නේ. මෙච්චර සංකීර්ණ විෂයක් ළමයින් විතර කාවෙන්ද තරමට උගන්වන්න. මම දැන් තිස්සට වඩා කාටවත් හම්බෙන්නේ නැහැ.
මම ප්‍රශාන්ත් ෆර්නැන්ඩෝ මම ඉගෙන ගන්නේ තිඹිගස්කඩුව මාස්ටර් කොලෙජ් එකේ තිස්සසර් කියනවා නම් මගේ ජීවිතේ වැදගත්ම ගුරුවරයෙක් තමයි තිස්සසර් කියන්නේ මාස් ක්ලාස් එකේ කොච්චර ළමයි හිටියත් හැම ළමයෙක්ටම එක වගේ වේට් එකක් දෙන හින්දා බයෝ කියන්නේ මගේ ආසම සබ්ජෙක්ට් එක වුණා ඉතින් ඇත්තටම සර් අපිට අධ්‍යාපනය විතරක් නෙමෙයි සර් ගොඩක් උත්සාහ දරනවා අපිව ආකල්ප වෙනුනොත් පහසත් කරන්න ඉතින් මම හිතනවා සර් අපිට දුන්න හැම දෙයක්ම අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ගොඩක් වැදගත් වෙයි කියලා මේ අවස්ථාව මම අවස්ථාව කරගන්නවා සර්ට ස්තුති කරන්න ඉතින් සර් මේ අවුරුදු දෙකම අපේ පුරාවටම සර් අපිට දුන්න හැම දෙයකටම ගොඩක් ස්තුතියි මගේ නම මහේෂි ජයමිනි ජයසිංහ මම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තිස්සස සිලබස් එකේ කරන්න ඕන ඔක්කොම ටික පරිම වේලාවට සම්පූර්ණ කරලා කරන්න තියෙන පේපර්ස් ටිකත් ඔක්කොම කරා ඒක තමයි මම තිස්සසේ ක්ලාස් එකේ දකින විශේෂත්වය මගේ නම එම් වර්ෂා ගිම්හානි මගේ ස්කෝලේ වේයංගුඩ බණ්ඩාරනායක සෙන්ටර් එක මම 2023 වැජ්ජකේ ශිෂ්‍යේ තිස්සසගේ තමයි මම මුලින්ම බයොලොජි විෂය සඳහා පන්ති ආවේ සර් හැමදාම පන්ති පටන් ගන්න කලින් OBT කියලා පොඩි MCQ ටිකක් දෙනවා එතකොට ඒකෙන් මගේ MCQ ලකුණු ගොඩක් වැඩි වුණා සර් සතියට එසේ 10ක් විතර ලියන්න කියලා අපිට පවර්ලා තිබුණා ඒ වගේම මේ ටික බලලා දෙන විදිහට ගොඩක් ප්‍රමෝවත් වැඩපිළිවෙළක් සර්ගි තිබුණා ඒ වගේම තමයි පාස් පේපර්ස් ටික 2018 ඉඳන්ම මේ දක්වා තියෙන පාස් පේපර්ස් අපිට ටයිමින් වලට ලියවලා ඒවා බලලා දීලා ඩිස්කෂන් අදාළ විදිහට දාලා ගොඩක් ලොකු වැඩපිළිවෙළක් සර් අපු වෙනුවෙන් කළා ඉතින් සර්ගේ පන්තිය ගොඩක් වටිනවා මම තිස්සසගෙන් ජීවිතේ ඉගෙන ගත්ත ගොඩාක් පාඩම් තියෙනවා ඒ වගේම සිලබස් එක ගැන කතා කරොත් තිස්සසේ තරම් හිතට වදින්න පාඩම් ඉගන්නපු ගුරුවරයෙක් තවත් නැති තරම් ඇත්තටම තිස්සසේට මට කියන්න දෙන්නේ ගොඩක් ස්තුතියි සර්